ස්වාමින් වහන්සේගේ නාමයෙන් ආදරෙන්න බව පිළිගන්නවා. මේ හවස අපි එක්ව උන්වහන්සේව නමස්කාර කරන්නට යනවා. උන්වහන්සේගේ දවසයි, මේ උන්වහන්සේගේ කාලයයි. උන්වහන්සේ ඔබව සුව කරන්නට යනවා. උන්වහන්සේගේ කරුණාව ඔබට දෙන්නට යනවා. අපිට ප්‍රශ්න තියෙන්නට පුළුවන්. සමහර අය රෝගීව සිටිනවා වෙන්නට පුළුවන්. අමාරුකම් වලින් සිටිනවා වෙන්නට පුළුවන්. විසඳ ගන්න බැරි ප්‍රශ්න ඔබ තුල තිබෙනවා වෙන්නට පුළුවන්. අද දවසේදී අපි নমස්කාර කරනකොට උන්වහන්සේ ඔබව නිදහස් කරන්නට යන නිසා අපි ප්‍රථමයෙන් උන්වහන්සේ ඉදිරියේ ගායනා කරමින් අපගේ ජීවිතය උන්වහන්සේට බාර කරමු. එල්ලය අපව ගැලවා තිබෙනවා. එනිසා අපි උන්වහන්සේට ස්තුති කරමින් අපේ ජීවිතය වෙනස් කරගනිමින් අපි මේ මොහොතේ මේ සන්ධ්‍යාවේ අපේ ජීවිත උන්වහන්සේට කැප කරලා බාර කරමු. අපි ගායනා කරමු ස්වාමින් වහන්සේට. උන්වහන්සේගේ නාසිකෙලේ ඒ බලවත්ලේ අප නිදහස් කරන්නා උලේ අප පාපෙන් ගලවන්නා උලේ ඉශුද්ධනේ සස්කරමින් අපි ගායනා කරමු. අපගේ පවිත්‍රකම අපි ඇති කරගනිමු. ඔබලේ නුයි මා පිරිසිදුවනුයි ඔබලේ යයි මට ජීවය ජීවිතේ ඔබ වහන්සේගේ පූජා කරමින් ස්වාමිනී අපි උන් වහන්සේට ගායනා ක
උන්වහන්සේ අපට ආදරය කර ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ ජීවිතේ පූජා කරමින් උන්වහන්සේ අපට ආදරය කළා උන්වහන්සේ අපට ප්‍රේම කළා හාලෙලූයා ස්වාමී ප්‍රශංසා වේවා මහිමය වේවා ගෞරවය ස්වාමී ආදරය කළා ජීවිතේ පුදා මා මිතරම් වටිනවද කියා සමග සිටියා වූ දෙවියන් වහන්සේ අප සමග සිටිනවා. අහසෙන් මන්නා වටුවේ වූ දෙවියන් වහන්සේ අප සමග සිටිනවා.
වලා ටැඹින් ගිනි ටැඹින් අපට මඟ පෙන්වූ දෙවියන් වහන්සේ එදා මෝසස්ට මඟ පෙන්වූ දෙවියන් වහන්සේ ඔබ සහ මා සමග සිටිනු හාලෙලූයා අපි උන්වහන්සේගේ නාමය මහිමවත් කරමු හාලෙලූයා ප්‍රශංසා වේවා මහිමය වේවා ස්තුති වේවා ප්‍රේමවන්තේනි 20 වෙනි බදාදා මෙලෙස හාස්කම් දේව මෙහි කියන ඔබ හමුවීම ගැන මා ඉතාමත්ම සතුටු වෙනවා මේ සවස ඔබගේ ඇදහිල්ල වෙනුවෙන් ඇදහිල්ල වචනයක් ඔබ සමග බෙදා ගන්නට මා කැමති වෙනවා මන්ද ඇදහිල්ල මෙවැනි දේව මෙහෙකදී සහ අපේ දිනපතා ජීවිතයේදී වැදගත් ස්ථානයක් ගන්නවා ඇදහිල්ල කියන්නේ ඒ පැමිණෙන්නේ දෙවියන් වහන්සේකින් සහ උන්වහන්සේගේ වචනයෙන් පමණයි ඇදහිල්ල තමයි ස්වර්ග රාජ්‍ය පිළිබඳ දේවල් නැත්නම් ආත්මික දේවල් ගනුදෙනුවලදී පාවිච්චි කරන ඒ අවශ්‍යම දේ තමයි ඇදහිල්ල. ඒ වගේම ඇදහිල්ල ඇවිල්ලා අපි නොදක්නා දේවල් ගැන ඔප්පුවක් කියලා බයිබලේ කියලා තියෙනවා. ඒ වගේම බලාපොරොත්තු වෙන දේවල් ගැන සහතිකයක් කියලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ අදුෂ්‍යමාන විශේෂ ආත්මික දෙවියන් වහන්සේගෙන් වූ මේ ඇදහිල්ල ගැන අද මා ඔබට කතා කරන්න යන්නේ දෙයාකාර ඇදහිල්ලක් ගැන. දැන් මා මේකට උදාහරණයක් ගන්නවා පුද්ගලයන් දෙදෙනෙක් බයිබලේ. එක්කෙනෙක් අලුත් ගිවිසුමේ කෙනෙක්, තව කෙනෙක් පරණ ගිවිසුමේ කෙනෙක්. අලුත් ගිවිසුමේ මම ඉස්සල්ලාම ගන්න යන්නේ තෝමස් කියන පුද්ගලයා. මේ තෝමස් කියන පුද්ගලයා ගැන යොහන් 20 වෙනි පරිච්ඡේදයේ 24 සිට 29 දක්වා මෙන්න මෙහෙම කියලා තිබෙනවා. යේසුස් වහන්සේ ආකල 12 දිනාගෙන් එක්කෙනෙකු දිදිමුස් නම් තෝමස් ඔවුන් සමග නොසිටියේය. එහින් අනික් ගෝලයෝ අපි ස්වාමින් වහන්සේව දුටිමියයි ඔහුට කීවෝය. නමුත් ඔහු ඔවුන්ට කතාකොට උන්වහන්සේගේ අත්වල ඇන ලකුණු දැක ඒ ලකුණුවල මගේ ඇඟිල්ල තබා උන්වහන්සේගේ ඇලෙහි මගේ අත තබා බැලුවොත් මිස නැත්නම් විශ්වාස නොකරමි කීවේය. 8 දවසකට පසු උන්වහන්සේ ගෝලයෝ නැවතත් ගේ ඇතුලේ සිටියෝය. තෝමස්ද ඔවුන් සමග සිටියේය. දොරවල් වසා තිබියදී යේසුස් වහන්සේ ඇවිත් මැද සිට ඔබ සැමට සමාදානේ වේවායි කීසේක. එකල උන්වහන්සේ තෝමස්ට කතා කොට ඔබේ ඇඟිල්ල මෙහි දිගුකොට මාගේ අත් බලන්න. ඔබේ අත දිගුකොට මාගේ ඇලෙහි බලාගන්න. අවිශ්වාස නොකොට විශ්වාස කරන්නයි කීසේක. තෝමස් උත්තර දෙමින් මාගේ ස්වාමිනී මාගේ දෙවියනි උන්වහන්සේට කීවේය. ඔබ මා දුටු බැවින් විශ්වාස කළේය. නොදුටු නමුත් විශ්වාස කළව අය ආශිර්වාද ලද්දෝයයි යේසුස් වහන්සේ කීසේක. මෙන්න මේ කතාව මේකයි. යේසුස් වහන්සේ මළවුන්ගෙන් උත්තාන වෙලා ගෝලයෝ කියනවා තෝමස්ට අපේ ස්වාමින් වහන්සේ මළවුන්ගෙන් නැගිටලා කියලා. නමුත් තෝමස් කියනවා මම උන්වහන්සේව දැක්කොත් මිස උන්වහන්සේව ස්පර්ශ කළොත් මිස මම විශ්වාස කරන්නේ නැහැ. කවුද මේ තෝමස් දෙවියන් වහන්සේ කැඳවපු කෙනා? කවුද මේ තෝමස් යේසුස් වහන්සේත් එක්ක ඉඳලා සෑම හාස්කමක්ම දැකපු කෙනා? කවුද මේ තෝමස් යේසුස් වහන්සේ මළවුන්ගෙන් තුන්වෙනි දවසේ නැගිටිනවා කියලා කියනකොට ප්‍රකාශ කරනකොට නැවත නැවත ඒවට සවන් දුන්න කෙනා? නමුත් ඔහු දැන් මෙතන කියනවා මම දැක්කොත් මිස මම ස්පර්ශ කළොත් මිස මම විශ්වාස කරන්නේ නැහැ. අද ගොඩාක් අයට මේ තෝමස්ගේ ඇදහිල්ල තියෙනවා.
මොනවාද ඒගොල්ලන්ට ඕනේ? ඒගොල්ලන්ට හාස්කම් දකින්න ඕනේ. ඒගොල්ලන්ට පුදුම දේවල් දකින්න ඕනේ. ඒගොල්ලන්ට අනාගත වාක්‍ය ඕනේ. එක එක පිටස්තර ලකුණු ඕනේ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නට. දැන් තෝමස් කියපු වචන වෙන වචන වලින් කියනවා නම් මම මගේ ඇස් වලින් මේක දැකිය යුතුයි. මම මගේ කන් වලින් මේ ඇසිය යුතුයි. මගේ අත් වලින් මම මේක ස්පර්ශ කළ යුතුයි. මගේ දිවෙන් මේකේ මම රස බලිය යුතුයි. මම ඒ සුවඳ මගේ නාස්තුඩු වලින් මම දැනගත යුතුයි. මගේ හදවතේ ඒක දැනෙන්න යුතුයි. මගේ මනසට ඇතුල් විය යුතුයි. එවිට පමණයි මම විශ්වාස කරන්නේ කියලා. දැන් මේ ඇදහිල්ල මම හිතනවා මේක හරි සීමිත ඇදහිල්ලක්. මොකද දෙවියන් වහන්සේ නොයෙකුත් ආකාරයේ ක්‍රියා කරන, ඒ කියන්නේ අපි කියන විදිහට, අර ඉංග්‍රීසියෙන් කියනවා පෙට්ටියකට දාලා උන්වහන්සේ මේ විදිහටයි ක්‍රියා කරන්නේ කියලා නැහැ. උන්වහන්සේ හාස්කම් කරපු විදිහ අපි බැලුවම එක්කෙනෙකුට උන්වහන්සේ බිම කෙල ගහලා එකෙන් මැටි අනලා උන්වහන්සේ ඇස්වලට ගහලා සුව වෙන්න කියලා කිව්වා. තව කෙනෙකුට උන්වහන්සේ වෙන විදිහට සුව කළා. ඒ විදිහට උන්වහන්සේ එකම රෝගේ එකම ප්‍රශ්නේ වුණත් නොයෙකුත් ආකාර එක එක අයට එක එක විදිහට මේවා කරා. ඉතින් උන්වහන්සේ විවිධත්වයේ දෙවියන් වහන්සේ. උන්වහන්සේව අපි සීමා කරන්න බෑ. දෙවනුව අපි දකිනවා දෙවියන් වහන්සේ අලුත් දේවල් කරන දෙවියන් වහන්සේ. යසාය 43:19 කියනවා බලව මම අමුතු දෙයක් කරන්නෙමි. දැන් ඒක අට ගන්නව ඇත. ඔබ සැම ඒක නොදන්නහුද? මම කාන්තාරයේ පවා මාර්ගයේද වනයේහි ගංගාද සාදන්නෙමි. දැන් කවුද වනයේ ගංගා සාදන්නේ? කවුද කාන්තාරයේ මාර්ග සාදන්නේ? දෙවියන් වහන්සේ කියන්නේ මොනවද? මොකුත් නැති තැන මට කරන්න පුළුවන්. මට ඔබ හිතනවට වඩා මට කරන්න පුළුවන්. උන්වහන්සේගේ වචනේ කියනවා Eph 3:20 කියනවා, ඉතින් අප තුළ ක්‍රියා කරන්නා වූ බලයේ හැටියට අපි ඉල්ලන නොහොත් සිතන හැම දෙයකට වඩා ඉතා අධික ලෙස කරන්නට බලය ඇත්තා වූ උන්වහන්සේ කියලා තියෙනවා. ඉතින් මේ තෝමස්ගේ ඇදහිල්ල හොඳ මදි. මොකද ඒකට හැම වෙලේම සාක්ෂි ඕනේ. ඒකට හැම වෙලේම සහතික ඕනේ. ඒකට හැම වෙලේම යම් දෙයක් දකින්නට ඕනේ, අත්දකින්නට ඕනේ, හැඟෙන්නට ඕනේ, විශ්වාස කරන්න. නමුත් දෙවියන් වහන්සේ කියනවා ඔබ දැකපු නිසා විශ්වාස කරා. නමුත් විතර කියන්නේ අන්තිම යොහන් 20:29 නුදුටු නමුත් විශ්වාස කළා වූ අය ආශිර්වාද. ඒ කියන්නේ තෝමස්ගේ ඇදහිල්ල හොඳයි. නමුත් ඊට වඩා ඇදහිල්ලක් දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා. අන්න ඔතනටයි මම දෙවෙනි උදාහරණය ගේන්නේ. දෙවෙනි උදාහරණය කවුද? ආබ්‍රහම්. ඒ ආබ්‍රහම් කියන මනුෂයා ගැන රෝම පොතේ 4:17 මෙන්න මෙහෙම කියලා තියෙනවා. ඔබ බොහෝ ජාතින්ට පියකු කෙලෙමි ලියා තිබෙන ලෙස ආබ්‍රහම් තමා විශ්වාස කළා වූ, මළවුන් ජීවත් කරන්නා වූ, නැති දේ ඇති දේ මෙන් සඳහන් කරන්නා වූ, දෙවියන් වහන්සේ ඉදිරිහි අපි සියල්ලන්ගේ පියානෝය, ඔබේ වංශය මෙසේ වන්නේ කියා තිබෙන ලෙස ආබ්‍රහම් බොහෝ ජාතින්ගේ පියාවන පිණිස බලාපොරොත්තු වීමට ඉඩ නැති තැන බලාපොරොත්තුෙන් විශ්වාස කළේය. ඔහු අවුරුදු 100ක් පමණ වයස්ගතව සිටියදී ඇදහිල්ලෙන් දුර්වල නොවි තමාගේම ශාරීරික මල බව හා සාරාගේ කුසය මල බව සිතා ඇදහිල්ල නැතිකම කරුණ කොටගෙන චංචල නොවි එසේය දෙවියන් වහන්සේගේ පොරොන්දුව දෙස බලා ඇදහිල්ලෙන් බලවත්ව දෙවියන් වහන්සේට ගෞරව කරමින් පොරොන්දු වූ දේ ඉෂ්ට කරන්නට උන්වහන්සේට පුළුවන් ය කියා නිසකව විශ්වාස කළේය. එනිසා එය ඔහුට ධර්මිෂ්ට කොට ගණන් ගන්න ලද්දේය. දැන් දෙවෙනි පුද්ගලයා මේ ඇදහිල්ල ගැන කතා කරන මේ දෙවෙනි පුද්ගලයා කවුද? ආබ්‍රහම්. මේ ආබ්‍රහම් කියන පුද්ගලයා ගැන මෙතන කියලා තිබෙනවා පළවෙනි එක තමයි ඔහු දෙවියන් වහන්සේ කවුද කියලා දැනගෙන හිටියා. මෙන්න ආබ්‍රහම්ගේ ඇදහිල්ල. අපි ආබ්‍රහම්ගේ දරුවෝ කියලා බයිබලේ කියලා තිබෙනවා. යේසුස් වහන්සේව පිළිගත් සෑම කෙනෙක්ම ආබ්‍රහම්ගේ දරුවෝ කියලා තියෙනවා. මෙන්න අපේ පිය වූ ආබ්‍රහම්ගේ ඇදහිල්ල. ඔහු පළමු කොට ඔහුගේ ඇදහිල්ල පදනම් වෙලා තිබුණේ දෙවියන් වහන්සේ පිළිබඳ දැනුමෙන්. මෙතන කියනවා ඉතා අලංකාර ලෙස ඔහු දෙවියන් වහන්සේ ලෙස දෙවියන් වහන්සේ මෙන්න මෙහෙම බැලුවා. තමා විශ්වාස කළාව මලවන් ජීවත් කරන්නව නැති දේ ඇති දේ මෙන් සඳහන් කර. කියන්නේ දෙවියන් වහන්සේ කන කාරණා දෙකක් ඔහු දැනගෙන සිටියා. ඒක තමයි උන්වහන්සේ නැති දේ ඇති කරන දෙවියන් වහන්සේ. උන්වහන්සේ උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදය කියලා තිබෙනවා උන්වහන්සේ අහසත් පොළොවත් මැවුසේක පොළොව වනාහි
පාළුව හිස්ව තිබුණේ ඝන අන්ධකාරයට ඉහලින් තිබුණේ ඒ වගේම උන්වහන්සේ ආලෝකයේ වේවයි කීස එක ඒක වේ කියලා එතන කියලා තිබෙනවා දෙවියන් වහන්සේ නැති දේ ඇති කරන දෙවියන් වහන්සේ ප්‍රිය මිත්‍රයා අද දවසේ ඔබ යම් දෙයක් ගැන හිතාගෙන ඉන්නවා නම් ඒකට උන්වහන්සේ ඒ මතක තියාගන්න නැති දේ ඇති කරන්න පුළුවන් ඔබේ ජීවිතේ ඔබ සොයන දේ ඔබ සිතන දේ ඔබ ඉල්ලන දේ ඔබ පතන දේ ඔබ යාඥා කරන දේ ඔබ බලාපොරොත්තුෙන් ඉන්න දේ ඒ දේ ඔබට දෙන්නට උන්වහන්සේට පුළුවන් මොකද ඒ නිසායි උන්වහන්සේ දෙවියන් වහන්සේ උන්වහන්සේ නැති දෙයි නැති දෙයක් ඇති කරනවා උන්වහන්සේ මැටි ගුලියකින් මිනිස්යව සෑදුවා උන්වහන්සේ කිසියක් නැති කල ආලෝකයයි ඒ වගේම මේ පෘථිවියයි අද විද්‍යාඥයෝ තවම හොයනවා මේ පෘථිවිය ගැන විස්තර මනුෂ්‍ය ශරීරය ගැන විස්තර හොයනවා නමුත් මේ සියල්ල මගේ ඥානාන්විත බලසම්පන්න වූ ਸਰව බලධාරි වූ දෙවියන් වහන්සේ නැති දෙයි නැති කළා කියලා ඔබට මම කියන්න කැමතියි ඒක නිසා ඔබේ ජීවිතය වෙනස් කරන එක ඔබේ තත්ත්වය වෙනස් කරන එක දෙවියන් වහන්සේ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි දෙවිනුව කියනවා මලවුන් ජීවත් කරන්නව අපි සමහර අයගේ ජීවිතේ අපේ සිහින මැරිලා අපේ බලාපොරොත්තු මැරිලා අපේ తత్వය එක්ක వైద్య వార్తාවක් එසේ නැත්නම් කවුරු හරි කියපු ප්‍රවෘත්තියක් නිසා අපි හිතන්න පුළුවන් අපිට දැන් ජීවත් වෙලා වැඩක් නැහැ. සමහර කලට වෛද්‍යවරු ඔබට කියලා ඇති මට සමන් දෙන Facebook හරහා හෝ YouTube එකෙන් බලන ඔබට වෛද්‍යවරයා කියලා ඇති ඔබට දවස් නියම කරලා ඇති මෙච්චර දවසක් තමයි ඔබ ජීවත් වෙන්න යන්නේ. මෙච්චර දවසක් තමයි ඔබ මේක කරන්න යන්නේ කියලා. නමුත් මම ඔබට කියන්න කැමති මේ සවස මම අදහන්නා වූ දෙවියන් වහන්සේ මේ බයිබලයේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ මල වුන් ජීවත් කරන්නා වූ දෙවියන් වහන්සේ බයිබලයේ කියත වෙනවා ලාසරස් කියලා මිනිසෙක් මැරිලා දවස් 4කින් පසුව යේසුස් වහන්සේ ඒ සොහන ළඟට ගිහිල්ලා ලාසරස් පිටතට වරෙන් කියලා කතා කළා දවස් 4ක් ගියාම ශරීරේ කුණු වෙනවා ශරීරේ ඒකට පස්සේ මුකුත් කරන්න බෑ ගඳ ගන්නවා නමුත් දෙවියන් වහන්සේ එවැනි තත්වයක පවා විනාශ කරන්න පුළුවන් වූ දෙවියන් වහන්සේ ඉංග්‍රීසියෙන් ගීතිකාවක් තියෙනවා දෙවියන් වහන්සේ දවස් 4ක් සුනංගු වුණාට උන්වහන්සේ නියම වේලාවට උන්වහන්සේගේ වේලාවට ආව කියලා තියෙනවා ඔබේ තත්වය විනාශ කරන්න පුළුවන් මැරුණා වූ දේවල් යාලි පණගන් වන්නට පුළුවන් මෙතන ඒ වගේම ආබ්‍රහම් දෙවියන් වහන්සේ කවුද කියලා දැනගෙන හිටියා ඒක ඔබ දැනගන්නවා හරි වැදගත් මොකද ඔබ දෙවියන් වහන්සේටගේ සම්බන්ධකමට ඇවිල්ලා ඔබේ පවුන් වහන්සේට කියා දීලා ඔබේ ජීවිතය පිරිසිදු කරගෙන දෙවියන් වහන්සේටක පුතෙක් ලෙස උන් වහන්සේව දැනගන්න ඕනේ දෙවියන් වහන්සේ දැනගන්න ඕවන සෙනග බලවත් වී සමර්ථකම් කරනවා කියලා බයිබලයේ කියලා තිබෙනවා ඉතින් ඒක නිසාම ඔබ ධෛර්යමත් කරන්න කැමති ඔබ ඇදහිල්ලේ පළවෙනි පියවර ලෙස දෙවියන් වහන්සේව දැනගන්ට ඔබ යොමු වෙන්න මේ සවස දෙවනුව මෙතන කියා තිබෙනවා ඔහු දෙවියන් වහන්සේව දැනගත්ත විතරක් නෙවෙයි දෙවියන් වහන්සේ ඒ තත්ත්වයේ පිළිවදව දොන්නා වූ වචනය විශ්වාස කළා දැන් දෙවියන් වහන්සේ ඔබේ තත්ත්වයේ ගැන කුමක්ද කියන්නේ ඔබේ රෝගය ගැන මොනවද කියන්නේ ඔබේ අමාරුව ගැන මොනවද කියන්නේ වෙන් වූ ඔබේ පවුල ගැන මොනවද කියන්නේ ඒ මද්ද්‍රව්‍යයට බැහැ වුණා පුතා ගැන මොනවද කියන්නේ දෙවියන් වහන්සේ කියන්නේ නෑ යා විනාශ වෙලා යයි නැත්නම් ඔබට බලාපොරොත්තු දෙවියන් වහන්සේ හැම වෙලේම බලාපොරොත්තුවක් දෙන්නා වූ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනේ කියලා තිබෙනවා තුන්වෙනි යොහන් පොතේ දෙවෙනි පදයේ ප්‍රේමවන්තය ඒ කියන්නේ කවුද ඔබයි මමයි දෙවියන් වහන්සේ ප්‍රේම කරන අය ඔබේ ආත්මය සඵල වන්නාත්මෙන් සියල්ලෙදී ඔබ සඵලත්ව ජීවත් වෙන කැමැත්තෙමි කියලා කියන්නේ දෙවියන් වහන්සේ කැමැත්ත ඔබ සඵල වෙලා සුව වෙලා ආශිර්වාදෙන් ජීවත් වෙන එක යේසුස් වහන්සේ ගිය ගිය තැන ක්‍රියාපොතේ 10:38 කියා තිබෙනවා යහපත්කම් කරපින් රෝගීන් සුව කරමින් උන්වහන්සේ යහපත්කම් කරා කියලා කියලා තියෙනවා ඔබේ ජීවිතේ මගේ ජීවිතේ දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබ සහ මම යහපත්ව ජීවත් වෙන එක සුවයෙන් ජීවත් වෙන එක ආශිර්වාදයෙන් ජීවත් වෙන එක අපි කඳුළු සලන විට උන්වහන්සේ අපිත් එක්ක දුක් වෙනවා අපි අමාරු තුලින් යනකොට උන්වහන්සේ අපිව තනි කරන්නේ නැහැ අපිත් එක්ක ගමන යනවා නමුත් උන්වහන්සේගේ කැමැත්ත නම් ඔබ සහ මම සතුටින් ඉන්න එක ඒකයි යේසුස් වහන්සේ මේ ලෝකෙට මනුෂ්‍යව සරගෙන ආවම ගිය ගිය තැන හැම කෙනෙක්ව සුව කරන්නට බැරි කුෂ්ඨ රෝගීන්ව සුව කරා තුන්සරයක් මනුෂ්‍යයන් තුන්දෙනෙක්ව එක කුඩා ළමයෙක් සහ තරුණයෙක් එවාගෙම ලාසරස් මේ තුන්දෙනාවම මලවුන්ගෙන් නැගිටෙව්වා ඔවුන්ගේ දුක නැති කළා ඉතින් දෙවියන් වහන්සේ අද වෙනස් වෙලා නැහැ බයිබලේ කියනවා ඊයේත් අදත් හෙටත් සැමදත් යේසුස් වහන්සේ එකාකාරයි උන්වහන්සේ අද උන්වහන්සේගේ බලය හීන වෙලා නැහැ යාකොබ්ගේ පොතේ කියලා තිබෙනවා උන්වහන්සේ තුළ හැරීමේ ඡායාවක්වත් නැහැ උන්වහන්සේ වෙනස් වෙලා නැහැ එනිසා අද එවැනි හාස්කම් කරලා ඔබේ ජීවිතේ සම්පූර්ණ කරන්නට උන්වහන්සේ බලා සිටිනවා එනිසා ආබ්‍රහම් මොනවාද කළේ දෙවියන් වහන්සේගේ වචනය
කවදාවත් ඒක බොරු වෙන්නේ නැහැ කියලා දැනගෙන හිටියා. දෙවියන් වහන්සේ බොරු කියන්නේ මිනිස්සෙක්ව ඔබ කලකිරීමට පත් කරන්න මිනිස්සෙක් නොවේ කියලා ගණන් කතා 23 19 කියලා තියෙනවා. ඒක ඔහු විශ්වාස කළා. ඒ වගේම ඔහු විශ්වාස කළේ දෙය තමයි දෙවියන් වහන්සේගේ වචනය උන්වහන්සේ වගේම බලසතුයි කියලා. ඒක නිසා මේ සවස ඔබ මගේ වචන මේ අහන්නේ මේක මගේ වචන නෙවෙයි. මේක දෙවියන් වහන්සේගේ වචන. දෙවියන් වහන්සේ ඔබට පවසන වචන. ඔබේ ආලින්දයට ඇවිල්ලා මම ඔබට මේ කියන්නේ මොනවද? ඔබේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. වෙනස් කළ හැකි එක්කෙනෙක් ඉන්නවා. එයා තමයි දෙවියන් වහන්සේ. උන්වහන්සේ කවදාවත් වෙනස් වෙලා නැහැ. උන්වහන්සේගේ බලය හිණ වෙලා නැහැ. උන්වහන්සේගේ වචනයවා උන්වහන්සේ සෝ කරනවා කියලා කියලා තිබෙනවා. යොහන්ගේ පොතේ කියලා තිබෙනවා එක්තරා ඇමතියෙක් යේසුස් වහන්සේ ළඟට ආවා. ඔහුගේ පුතා රෝගීව ගෙදර හිටියා. ඔහු කිව්වා ඔබ යන්න ඔබේ පුතා සුව වෙයි කියලා. ඔහු ගෙදර යනකොට පුතා සුව වෙලා වැඩකාරයන්ගෙන් අහනවා කීයටද මගේ පුතා සුව ලැබුවේ කියලා. ඔහු ගලපලා බලනකොට හරියටම යේසුස් වහන්සේ ඔබේ පුතා සුව වෙයි කියලා කියපු ඒ මොහොතේම ඒ පුතා සුව වුණු බව ඔහු දැක්කා. ඒක නිසා ඔබම ධෛර්යමත් කරන්න කැමති. ඔබ ඉන්න තැන ඔබ කොහේ හිටියත් ශ්‍රී ලංකාවේ වෙන්න පුළුවන් පිටරට වෙන්න පුළුවන් ඔබ හිර වෙලා ඉන්න පුළුවන් ඔබ නිදහස්ව ජීවත් වෙන්න පුළුවන් මන් දන්නේ නැහැ ඔබේ තත්වය හෙට දවස ගැන බලාපොරොත්තු නැතුව ජීවත් වෙන්න පුළුවන් නමුත් මම ඔබට කියන්න කැමති යේසුස් වහන්සේ උන්වහන්සේගේ වචනය යවා ඔබව ස්පර්ශ කරලා සුව කරලා නිදහස් කරන්නට උන්වහන්සේට පුළුවන් කවදාවත් බලාපොරොත්තු නැති කර ගන්නට එපා තුන්වෙනි කාරණය තමයි අපි දකිනවා ආබ්‍රහම් විශ්වාස කළ තුන්වෙනි දේ තමයි ඔහු ඔහුගේ තත්ත්වය ගැන සැලකුවේ නැහැ. ඔහුට අවුරුදු 100යි. ඔහුට අවුරුදු 100යි. ඔහුගේ භාර්යාවට අවුරුදු 90යි. ඔබ අහලා තියෙනවද අවුරුදු 90 කෙනෙක් දරුවෙක් ලබනවද අහලා තියෙනවද? අවුරුදු 100 කෙනෙක් පියෙක් වෙනවද දැකලා තියෙනවද? ඒක කවදාවත් වෙන්න බැරි දෙයක්. ඒක වෙලා නැහැ වෙන්න යන්නේ නැහැ. ඒකයි මම කිව්වේ දෙවියන් වහන්සේව සීමා කරන්න එපා කියලා. අනිත් අයට කරපු දේ නෙවෙයි ඔබට විශේෂ දෙයක් කරන්න දෙවියන් වහන්සේ බලාගෙන ඉනවා. ඉතින් ඔහුගේ තත්ත්වය සැලකුවේ නැහැ. ඔහු සැලකුවේ දෙවියන් වහන්සේව මලවුන් ජීවත් කරන නැති දේ ඇති කරන දෙවියන් වහන්සේ දරුවෙක් නැති තැන ඔහු විශ්වාස කළා දෙවියන් වහන්සේට දරුවෙක් දෙන්න පුළුවන් කියලා. ඔහු සාරාගේ කුසය මැරිලා තිබුණත් ඒක ප්‍රාණවත් කරන්න පණ ගන්වන්නට උන්වහන්සේට පුළුවන් කියලා ඔහු විශ්වාස කළා. මම ඔබ ධෛර්යමත් කරන්න කැමති දෙවියන් වහන්සේ ඒ දේ ඔබට කරයි. ඔබේ තත්ත්වය ගැන හිතන්න එපා. මම දන්නේ නැහැ ඔබේ වෛද්‍ය වාර්තාව මොනවද කියන්නේ කියලා. ඒක බොරුවක් වෙන්න බෑ. වෛද්‍යවරු බොරු කියන්නේ නැහැ. නමුත් වෛද්‍යවරු කියන්නේ තිබෙන தત્ත්වය නමුත් වෙන්න යන தત્ත්වය ගැන වෛද්‍යවරු කියන්නේ නැහැ කවදාවත්. නමුත් දෙවියන් වහන්සේ කියනවා වෙන්න යන தત્ත්වය. දෙවියන් වහන්සේ නැති දේ ඇති කරනවා කියන්නේ ඒකයි. ඒක නිසා මේ ආබ්‍රහම්ගේ ඇදහිල්ල ඔබ ලබා ගන්න. ඒක එන්නේ ඒක දෙවියන් වහන්සේගෙන්. ඒක එන්නේ දෙවියන් වහන්සේගෙත් එක්ක සමීපව ජීවත් වීමෙන්. ඒක වෙන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රෙක් ලෙස ජීවත් වීමෙන්. ඉතින් ඔබට මම වරප්‍රසාදයක් දෙන්න කැමති. මම ඉවර කරන්න ඉස්සෙල්ලා ඔබට අවස්ථාවක් දෙන්න කැමති. දෙවියන් වහන්සේගේ දරුවෙක් වෙන්න. මම දන්නේ නැහැ ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්ද කියලා. බයිබලයේ කියනවා අපි සියල්ලෝම පවකොට දෙවියන් වහන්සේගේ මහිමෙන් හීනව සිටිනවා. පාපය අපි දෙවියන් වහන්සේ අතර කුහරයක්ව තිබෙනවා. නමුත් මේ සවස බයිබලයේ කියනවා පාපේ කුලිය නම් මරණය. නමුත් දෙවියන් වහන්සේගේ දීමනාව නම් සදාකාල ජීවනය කියලා. ඒ නිසා මේ සවස මා ඔබව ධෛර්යමත් කරන්න කැමති. ඔබේ ජීවිතේ පව් යේසුස් වහන්සේට කියා දෙන්න. උන්වහන්සේ කියන අනේ ස්වාමිනි මට සමා වෙන්න. මගේ පව් වලට සමා වෙන්න. මාව ඔබ වහන්සේගේ දරුවෙක් හැටියට ලං කරගන්න. මගේ හදවත විවෘත කරලා ඔබ වහන්සේව මගේ හදවත තුළට ලබා ගන්නවා කියලා කියන්න. ඒක කළාට පසුව දෙවනුව ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් වෙන නිසා මතක තියාගන්න දරුවෙක් පියෙක්ගෙන් ඉල්ලන ඕන දෙයක් යහපත් දෙයක්ම දෙනවා. බයිබලේ කියනවා මෙසේ නපුරු වූ නුඹලා නුඹලාගේ දරුවන්ට යහපත් දේ දෙන්න දැනගෙන සිටිනවා නම් කොපමණ වැඩියෙන් තමන්ගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මය පවා උන්වහන්සේ නොදනසේක්ද කියලා බයිබලේ කියා තියෙනවා. ඉතින් උන්වහන්සේ අද මේ සවස මම යාඥා කරන විට ඔබ අර පළවෙනි යාඥාව කළා නම් එසේ නැත්නම් ඔබ දේව දරුවෙක් නම් මේ දෙවෙනි යාඥාව මම කරන විට ඔබ මොනවද කරන්නේ? ඔබේ ස්මාර්ට්ෆෝන් එකේ හෝ ඔබේ ටැබ් එකේ හෝ ඔබේ TV ස්ක්‍රීන් එකේ හෝ ඔබේ කම්පියුටර් එකේ ඒ තරේ දැස ඔබේ අත දිගු කරන්න එතන මොකුත් නැහැ. එතන බලයක් නැහැ. නමුත් මම යාඥා කරනකොට මා විශ්වාස කරනවා ඇදහිල්ලේ බලය ඔබේ ආලින්දයට ඇවිල්ලා ඔබේ නිවසට ඇවිල්ලා ඔබේ කාර්යාලයට ඇවිල්ලා ඔබේ කාමරයට ඇවිල්ලා ඔබ ඉන්න තත්ත්වය වෙනස් කරන්න දෙවියන් වහන්සේට පුළුවන් කියලා මම විශ්වාස කරනවා. එනිසා ප්‍රේමවන්තයනි මම ඔබව ධෛර්යමත් කරනවා. තෝමස්ගේ ඇදහිල්ලත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. එපා. ඒක දැක්කොත් පමණක් විශ්වාස කරන ඇදහිල්ල. ඒක ස්පර්ශ කරොත් මිස්රක්
විශ්වාස කරන ඇදහිල්ල නමුත් ආබ්‍රහම්ගේ ඇදහිල්ල ඇවිල්ලා ඔහු දෙවියන් වහන්සේව දැක්කේ නැහැ. උන්වහන්සේගේ වචනය පමණයි ඔහුට තිබුණේ. පොරොන්දුව පමණයි ඔහුට තිබුණේ. දෙවියන් වහන්සේ කවුද කියලා දැනගෙන හිටියා. ඒකෙන් ඔහු දෙවියන් වහන්සේට ලං වුණා. අපි යාඥා කරමුද? ඔබ ලෑස්තිද? ඔබට රෝගයක් තියෙනවා නම් රෝගයේ තියෙන තැන ඔබේ අත තියාගන්න. ඔබට ප්‍රශ්නයක් නම් වෙන වෙන ප්‍රශ්නයක් නම් රෝගයක් නෙවෙයි වෙන ප්‍රශ්නයක් නම් ඔබේ පපුව මත අත තබා ගන්න. අනිත් අත ඔබේ ඔබ බලන්නව තිරේ වෙතට යොමු කරන්න. මම මේ මොහොතේ යාඥා කරන්නම්. දයාබර පියාණනි, යේසුස් වහන්සේගේ නාමෙන් මාගේ හඬට සවන් දෙන සෑම කෙනෙක් වෙනුවෙන්ම මම යාඥා කරනවා. ඒ අයව මම නමින් නොදන්නවා වුණත්, ඒ අයව මම නොදකින්නවා වුණත්, ස්වාමිනේ ඒ අය මාව දකින්නවා, මගේ වචන ඔවුන්ට ඇහෙනවා. මේ මොහොතේ පියාණනි, ඔවුන්ගේ ජීවිත තුළ මම මේ මොහොතේ ඇදහිල්ලේ මට්ටම මම වැඩි කරනවා. පියාණනි, යේසුස් වහන්සේගේ නාමෙන්, උන්වහන්සේගේ නැවත නැගිට්ටාව බලෙන් මම යාඥා කරනවා. ඔවුන්ට ස්පර්ශ කරන්න, ඔවුන්ව සුව කරන්න. පියාණනි, වෛද්‍ය වාර්තාව කුමක් වුවත් එය පියාණනි බොරුවක් කරන්න පුළුවන්. ඔබ වහන්සේට ඊළඟ වාර්තාව පැමිණෙනකොට ඔවුන්ට සුවය ලැබුණා කියලා, ඒ පිළිකා සෛල සියල්ල නැති වී ගියා කියලා, ඔවුන්ගේ රුධිර පීඩනයෙන් අඩු වුණා කියලා, ඩයබටිස් සීනි අඩු වුණා කියලා, පියාණනි අංශ භාගය දුරු වුණා කියලා ඔබ වහන්සේට ඒක කරන්න පුළුවන්. ස්වාමිනි, මේ මොහොතේ ඔබ වහන්සේගේ සුව කිරීමේ බලය, ඔබ වහන්සේ ගැළවීමේ බලය, ජීවිත වෙනස් කරන බලය, ආර්ථික ප්‍රශ්න විසඳන බලය, රැකියා ලබා දෙන ඒ බලය, ඒ හාස්කම් කිරීමේ බලය යේසුස් වහන්සේගේ නාමයෙන් මම නිදහස් කරනවා. පියාණනි, සුවය ලබන්න කියලා මම අණ කරනවා. පියාණනි, ජීවිත වෙනස් කරන්න, සුවය දෙන්න, ආශිර්වාද කරන්න. ඔබ වහන්සේගේ සෙනඟ කඳුලෙන් දුකින් යනවා නම් ඔවුන්ගේ සිත සනසන්න. මොකද ඔබ වහන්සේ මෑණියන් සලකනසේ ඔබ වහන්සේ අපිව සනසන නිසා, අපිව සලකන නිසා ඔබ වහන්සේට ස්තුතියි. මේ මොහොතේ ඔබ වහන්සේ අපේ සරණ හා ශක්තියයි, දුකේදී ලං වූ පිහිටයි කියලා වචනේ කියලා තිබෙනවා. සෙනඟගේ දුකේදී ඔවුන් ළඟ ඉඳලා ඔවුන්ව ස්වාමිනි යහමගට ගේන්න, ප්‍රීතියට ගේන්න, සමාධානයට ගේන්න, සතුටට ගේන්න, සියල්ලට වඩා පාපිස්ත ජීවිතේ නිවත්ති ශුද්ධ වූ ජීවිතයකට ප්‍රවේශ වෙන්නට ඔවුන්ට උපකාර කරන්න යේසුස් වහන්සේගේ නාමෙන්. ආමෙන්. අපි මේ දිව්‍ය මෙහෙය, මේ සුව මෙහෙය අවසන් කරන පිණිස අපි එක්ව අපිව සුව කරන්නා වූ ස්වාමින් වහන්සේ ඉදිරියේ වාසිර ගායනා කරමු. උන්වහන්සේ අපව සුව කරන තැනන් වහන්සේ ගායනා කරමු. උන්වහන්සේට ඔබ සුව කරනා මා දෙවි දුන්නය ඔබ සුවයි මා දුන් වචනින් ඔබ වයි සුව කරේ මා දෙවි දුන්නය ඔබ සුවයි සුව කරනා ඔබ දෙවි දුන්නය මගේ සුවයයි ඔබ දුන් වචනින් මාවයි සුව කළේ ඔබ දෙවි දුන්නය මගේ සුවයයි ඔබ දෙවි දුන්නය ඔබ දෙවි දුන්නය සුව කරනා ඔබ දෙවි දුන්නය මගේ සුවයයි ඔබ දුන් වචනින් මාවයි සුව කළේ ඔබ දෙවි දුන්නය මගේ සුවයයි